පිළිකා රෝගේ කොයිතරම් පීඩනයකට ලක් වෙනවාද අදාළ රෝගීන් මේ ආරංචියේ සුභ ආරංචියක් අද දිනමින පත්තරේ ලියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පිළිකා සෛල නසන නව පෝෂක ඖෂධයක් සොයා ගනි මහාචාර්ය සමීර ආර සමරකෝන් කියන්නේ උදිත ගුණවර්ධනයි ලියන්නේ උපුටා ගන්න දිනමිනෙන් පිළිකා පියවි සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේදී සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර සමරකෝන් ඇතුළු පරීක්ෂණ කණ්ඩායමක් සමත් වී තිබෙනවා. වසර 12කට අධික කාලයක් තුළ කළ විද්‍යාත්මක පරීක්ෂණයක් සාර්ථක කර ගනිමින් මේ ප්‍රතිඵලය ලබා ගැනීමට හැකි වූ බවත් පෞද්ගලික ආයතනයක් සමග එක්ව මේ නිෂ්පාදනය කළ බවත් මහාචාර්ය සමරකෝන් කියනවා. මේ ස්වභාවික පෝෂක ඖෂධයක් වන අතර පියුරු පිළිකා පෙනහලු පිළිකා ගුදමාර්ග ආශ්‍රිත පිළිකා ඇතුළු පිළිකා වර්ග 15ක පමණ පිළිකා සෛල විනාශ කළ හැකි බවත් හෙතෙම කියනවා. මේ වන විට මේ පෝෂක පිළිකා රෝගීන්ට මෙන්ම පිළිකා සෝයමින් තිබෙන රෝගීන්ටද ලබාගත හැකි බවද මහාචාර්යවරයා කියනවා. මෙමගින් පිළිකා සෛල නැවත ඇතිවීම පාලනය වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉස්සරහට මාර්ගගෙන යන්න ගොඩක් වටේවි අදාළ රෝගී ජනතාවට ඒ හින්දා මේක අවසානය දක්වා තවදුරටත් පරිශ්‍රණ කරමින් අරන් ගිහිල්ලා යථාවත් කරන්න කියලා මතක් කරනවා.